මං ඇවිල්ලා ඉන්නේ අපේ ડોક્ટર අසංකේ කිනට ડોક્ટર ෂයින්ගේ ඩෙන්ටල් එකට. ඒකට හේතුව මගේ මේ දතක ඉෂු එකක් තියෙනවා. මං YouTube එකෙන් තමයි ડોક્ટર හොයාගත්තේ. මටත් මෙතන ඩයමන්ඩ් එකක් දාන්න ආසයි තිබුණ තමයි ડોક્ટરට කතා කරේ. ඊට පස්සේ ડોક્ટરගේ තියනනේ අර වයිට්නින් ට්‍රීට්මන්ට් එක ඒක කරා. ගණියමයි ඊට පස්සේ ඉතින් ළඟ වැරිස්ලා ගොඩක් අපේ ශේෂ්ත්‍රීන ගොඩක් අය ડોક્ટર හොයාගෙන එනවා කියලා දැක්කා. ඊට පස්සේ මට තිබ්බ හොඳම දේ තමයි මම ওই දත් කෙසෙල්ට මාර බයයි සහ පේන් එක දරා ගන්න බැරිකම. ඉතින් ડોક્ટરගේ ඔක්කොම ට්‍රීට්මන්ට් පේන්ලස්. ඉතින් ඒ නිසා මේ දැන් ඉතින් පොඩි දතක ප්‍රශ්නයක් ආවා ડોક્ટર හොයාගෙන එනවා අදත් ආවේ ඒකට. අපි අද පෙළන බලාපොරොත්තු වෙන්නේ ස්නායු පිරුමක් නැවත කොහොමද හරියාකාරව සකසගන්නේ කියලා. ඔච්චිගේ කලින් කරපු ස්නායු පිරුම අඬ ෆිලින් නැහැ. ඒ කියන්නේ හරි ලෙඩ් එකකට පුරලා තිබුණේ නැහැ. ඒකින්ද නැවත ආසාදන වීමක් වෙලා එයාට ඇත්තටම අධික වේදනාවක් තිබ්බා. ඉතින් අධික වේදනාවක් හරි දත්තක් ස්නායු පිරුම මගින් නිවැරදිව කරොත් විනාඩි 10ක් වගේ පොඩි කාලයකදී අපිට පුළුවන් නැවත යථාර්ථයට පත් කරගන්න වේදනාවක් රහිතව. මුලින්ම පෙන්නනවා මෙයාගේ කොහොමද කලින් ස්නායු පිරුම තිබ්බේ අඬ ෆිලින් එක කොහොමද තිබුණේ. ඊට පස්සේ ඒක නැවත අයින් කරලා කොහොමද නැවත හරියාකාරව පුරවලා ඒක උඩින් දත් මාස්සයක් එහෙම නැත්නම් ඩෙන්ටල් ක්‍රවුන් එකක් යදලා නැවත දතක් විදිහට සකස ගන්න කොහොමද කියලා අද අපි පෙන්නනවා. එම් රිඩක්ෂන් එක කියන්නේ ස්නායු පිරුම කරන්න කලින් කැනල් ඇතුලේ ඩිස්ඉන්ෆෙක්ෂන් කරන ලෙස තාක්ෂණය වාගෙන. මේක කරපුවාම ඇත්තටම සැකන්ඩ් එක එහෙම නැත්නම් දෙවනෝ ඉන්ෆෙක්ෂන් එකක් එන්න තියෙන අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. එන්ඩමෝටර් එකකින් තමයි අපේ ස්නායු පිරුම තමත් නිවැරදිව කෙටි කාලයකදී කරගන්න පුළුවන් හොඳම තාක්ෂණය තමයි එන්ඩමෝටර් තාක්ෂණය. ඉතින් මේ ප්‍රෝටෝටයිප් එක ගෝල් කියන ෆයිල් එකෙන් තමයි අපි අතරම ඒක තමයි ලේටස්ට්ම සිස්ටම් එක ස්නායු පිරුමක් කරන්නේ. ප්‍රෝටෝටයිප් ගෝල් ෆයිල් වලින් තමයි අතරම දතේ කැනල්ස් මුල් සුද්ධ කරලා ඊට පස්සේ සීලන්ට් එකක් බදලා GP පොයින්ට් එකක් දාලා ඊට පස්සේ ස්ථිරවම දත පුරව ගන්න. අතරම ස්නායු පිරුමක් කියන්නේ දතේ මුල පෙරවීම. ස්නායු පිරුමක් කියන එක ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් දතක් මැරී ගියාට දන්ත මස්තකය දතක ස්නායු කොටස් මැරී ගියාට පස්සේ අපිට පුළුවන් ස්නායු කොටස් හා රුධිරය අයින් කරලා දතේ මුල පෙරවීමක් තමයි අතරම මේ ස්නායු පිරුමකදී වෙන්නේ. අපි පෝස්ට් එක මුල දිගේ සල්ලි කරගත්තා. ඊට පස්සේ අපි ෆයිබර් ෆෝස්ට් හෝ බිල්ඩ් අප් එක කරන්න යන්නේ. ඊට පස්සේ අපි දත ක්‍රවුන් ප්‍රෙපරේෂන් එක කරලා ක්‍රවුන් එකක් යොදා ගන්න පුළුවන් ආකාරයට සකස ගන්නවා. ડોક્ટર ෂයින් කියලා කියනවා. එහෙමනේ හැමෝම දන්නේ. ડોક્ટર ගාවට මම ආවේ මේ මට ලොකු පේන් එකක් තිබුණා. මගේ මේ පැත්තේ දතක් කැඩිලා ඒකේ භාගයයි තිබුණේ. ඉතින් මේ පේන් එකත් එක්ක නිතරම කන්නත් බෑ, කෑම හිර වෙනවා මේ ප්‍රශ්නත් එක්ක. ඉතින් ආවට පස්සේ තමයි දැනගත්තේ ඒ කැඩිච්ච දත මම කලින් නර්ව් ෆිලින් එකක් කරපු දතක් කියලා. ඉතින් ඒකෙත් නර්ව් ෆිලින් එක හරියට වෙලා නැහැ. ඉතින් ඒක රිමූව් කරලා ඊට පස්සේ ආයෙත් නර්ව් ෆිලින් එකක් කරලා මේ දත මට සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ. ඒක ඇත්තටම මොකද උනේ කියන්නවත් දන්නේ නැති තරම් මට. ඒ කියන්නේ මං කඩ අරන් ගියා විතරයි. එච්චරට ඒක පේන්ලස්, කිසිම පේන් එකක් දැනුන්නේ නැහැ. මේ දත් සම්බන්ධ දේවල් වලදී කටි ගොඩක් බයයි, රිදෙනවා, ඒක දරා ගන්න අමාරුයි. දත් කැක්කුමත් එහෙමයි, ට්‍රීට්මන්ට් උත් එහෙමයි. හැබැයි ඉතින් බොහොම වගකීමෙන් කියන්න පුළුවන් ડોક્ટર ෂයින් නැත්නම් අපේ ડોક્ટર අසංක ගාවට આવොත් එහෙම ඔබට චුට්ටක්වත් රිදෙන්නේ නැතුව අර මානසික පීඩාවකින් තොරව ඔබේ සියලුම දත් ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න පුළුවන් ඉතාම ක්ෂණිකව. මොකද මට මතකයි මම පොඩි කාලේ නර්ව් ෆීලිං දෙකක් රිදෙර කරලා තියෙනවා. එක ෆීලිං එකක් දාලා ඉතින් ඊට පස්සේ ආයෙ සතියකින් ඇවිල්ලා ඒ ෆීලිං අයින් කළා. තව ෆීලිං එකක් දාලා එහෙම සති 3ක් 4ක් සමහරවිට මාසයක් විතර කාලයක් ගියා. දෙතුන් පාරක් එන්නත් උනා. හැබැයි ડોક્ટર ෂයින්ගේ තියෙන අනිත් විශේෂත්වය තමයි ටෙක්නොලොජියක ගොඩක් යූස් කරන එක. ඉතින් මේ ටෙක්නොලොජියකත් එක්ක පේන්ලස් ට්‍රීට්මන්ට් එකක් අපිට මේ අපි ගොඩක් බිසි ඉඳලා ඉක්මනටම ඇවිල්ලා කරගන්න පුළුවන්කම තියෙනවා.